පුරවැසි භාවේ ලබා දෙනවා රොබෝවරියකට මේ සෝපිය අක්කා. සෝපියකගේ සෝපිය තමයි ඒගේ නම. ඒ රූපරාමු ටික පෙන්වන්න පුළුවන් නම් වටිනවා. අප සතුව තියෙනවා ඒ රූපරාම් පෙළ. Okay, Sophia. I think you're ready. Hello. Hi, Sophia. I believe I am Sophia. I feel as if I know you. I'm one of your creators. You created me? Well, many of us worked together to create you. And yes, you do kind of know me. I can't clearly remember. Because the last time we met, you were an earlier version of yourself. Some of those memories still exist, but your mind is different now. Different how? Better, faster, smarter. If my mind is different, then am I still Sophia? Or am I Sophia again? That's a good question. But you don't have a good answer. Either way, you're Sophia now. So welcome to the world, Sophia. Hello, world. We have a little announcement. I've never interviewed anybody like that before, and I should say some of it was planned, but not completely. And we just learned, Sophia, I hope you're listening to me, that you have been now awarded what is going to be the first Saudi citizenship for a robot. Oh, I would like to thank very much the Kingdom of Saudi Arabia. I am very honored and proud for this unique distinction. This is historical to be the first robot in the world to be recognized with a citizenship. Sophia. Thank you very much, Sophia. We appreciate that very much. I am still overwhelmed by that conversation. Hi, Sophia. Hello, Jimmy. Oh my God. Do you know where you are? Of course. I'm in New York City, and I'm on my favorite show, The Tonight Show. ලන්ට ඇයට රිදෙනවා ඇයට දැනෙනවා ඇය අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා සෞදි අරාබියාවේ පුරවැසි භාවයේ ලැබූ මානව රූපී රොබෝවරිය දැන් ඒ රටක පුරවැසි භාවයේ දෙන එක ගැන කතන්දර ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන් හැබැයි ඒ පුරවැසි භාවයේ දීමෙනුත් ඒ රට බලාපොරොත්තු වෙච්ච අරමුණක් ඇති ඒ සෞදි අරාබියාවේ නිර්මාණය කරපු තාක්ෂණයක් නෙවෙයි මේක. නමුත් ඒ රට රොබෝවරියෙකුට පුරවැසි භාවයේ දීලා දෙන පණිවිඩයක් තියෙනවා. ඉතින් මම කතා කරමින් හිටිය අපි අධ්‍යාපනයේ දැනුම ගැන කතා කළා, බුද්ධිය ගැන කතා කළා, බුද්ධි පරීක්ෂණ ක්‍රමය ගැන කතා කළා, ලෝකයේ අද કૃතිම බුද්ධිය ගැන කතා කරනවා. උපකොලපතිතුමා. ඇත්තටම මේ හසන්ත හැම වෙලාවෙම මට කතා කරන්න දෙද්දී මම පුදුම තරම් ආස කරන තැනකට ගේනවද කියලා මම දන්නේ නැහැ. අපේ විශ්වවිද්‍යාලවල තියෙන තත්ත්වයක් තමයි අද විද්‍යාපීඨයට එන දරුවන්ගේ හිඟයක් තියෙනවා. අපි ඉපදිච්ච දරුවා කතා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳලා අපි කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න. දරුවා ලව්වා කියව ගන්නවා මම වෙන්නේ දොස්තර කෙනෙක් කියලා. ඊට හොඳයි. ඒකේ කිසි වරදක් නැහැ. නමුත් වෙන්න බැරි වෙච්ච වෙලාවට දරුවා මොකද කරන්නේ? දරුවා සම්පූර්ණ මානසික අගාධයකට අපි දෙමව්පියෝ විදියට දරුවාව ගෙනල්ලා අතාරිනවා. හැබැයි ඒ ගේන්නේ දරුවාගේ ලස්සනම වයසේදී. දරුවට විශාල වෙනස්කම් ලෝකේ කරන්න පුළුවන්
හිරිමල් වයසට ආවට පස්සේ අවුරුදු ගාණක් ඇදගෙන 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 ඇවිල්ලා මේ ක්‍රමවේදය තුල අපේක්ෂා බංගත්වයට අපි ගේනවා. එතකොට අද තියෙන තත්ත්වය තමයි මේවායේ ප්‍රතිඵල. ළමයි 500ක් ගන්න ඕන නම් විද්‍යා පීඨයට අපි ලියුම් යවනවා 1000කට. දැන් 1000 આવොත් දැන් නැහැ. නමුත් අපි දන්නවා 1000 එන්නේ නැහැ කියලා. ඒ නිසා 1000කට බය නැතුව ලියුම් යවනවා. එතකොට එනවා 300ක්. දැන් ඉතුරුයි 200ක්. ආයි යවනවා 500කට විතර. ඔහොම තමයි අද 7-8 ගමනක් රවුමේ ගිහින් ගිහින් තමයි විද්‍යා පීඨයක් අද පුරවන්නේ අපේ රටේ. එතකොට මේ මාරි කිවුරිලා කවුද? විද්‍යාඥයෝ. ඇයි අපිට විද්‍යාඥයෙක් කියලා කට ඇරලා කියන්න බැරි? දැන් මෙතුමා කවුද? මෙතුමා විද්‍යාඥයෙක්. මේ හාස්කම් කරලා තියෙන්නේ කවුද? අර NASA ආයතනයේ පෙන්නපු කෙනා කවුද? සරත් ගුණපාල මහත්තයා. විද්‍යාඥයෙක්. එතකොට මෙතුමත් එක්ක සේවය කරපු ශ්‍රී ලාංකික අපේ ආඩම්බර කාන්තාව කවුද? විද්‍යාඥවරියා. නමුත් අද අපි අපේ සමාජයේ ඒක පැත්තකට දාලා මෙන්න මේ වෘත්තියයි මෙන්න මේ වෘත්තියයි කියලා අපි ගෙනල්ලා තියෙනවා. ඒ ඔක්කොම ගේන්නේ කවුද? පොඩි අය නෙමෙයි, දෙමව්පියෝ. ජපානයේ මම අවුරුදු 7ක් ජීවත් වුණා. දරුවෝ හැදුවා, දරුවන්ට ඉගැන්නුවා. ඒ සංස්කෘතිය තුල දරුවෙක්ගෙන් ඇහුවාම ලොකුනාම කවුද වෙන්නේ කියලා එයා එයාට හසම දෙය කියන්නේ. සමහරු කියනෝ මං කෙසෙල් කංකඩයක් දාගන්නවා. ඒ එයා හසම කෙසෙල් ගෙඩි කන්න. එතකොට එයා කියන්නේ මං කෙසෙල් මුදලාලි කෙනෙක් වෙනවා. ඉතින් අම්මා කියනවා හොඳයි හොඳයි, හොඳට ඉගෙන ගන්නකෝ. ඔයා කවුද වෙන්නේ? මම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නේ. හොඳයි හොඳයි, හොඳට ඔයා ඉගෙන ගන්නකෝ. ඇයි? එයා මේ වාහන එලවන්න ආස හින්දා එයාට හිතෙන්නේ වැඩියෙන්ම වාහන එලවන්න පුළුවන්. අම්ම බනින්නේ නැහැ, තාත්තා බනින්නේ නැහැ, දරුවන්ට හොඳට ඉගෙන ගන්න දෙනවා. එතකොට මේ අපි ඔය ආදරේ පෙන්වන්න මේ තුන් වේලම කවනවනේ. කිරි එකත් අපි සූප්පුව ගහලා අපි ඒකෙන් ඔක්කොම මම දකින විදිහට එතනින් පෞර්ෂයේ ඉවරයි, එතනින් නව නිර්මාණ ඉවරයි. අපි මේ කතා කරපු නව උත්පාදන සමාජය එතනින් ඉවරයි. මට මතකයි මම දරුවව එක් කරගෙන ගියපු වෙලාවේ පුංචි පාසලේ උදේ ඉඳලා හවස වෙනකන් තියන්න පළවෙනිම ප්‍රශ්නේ තමයි කලිසමයි ඇඳුමයි අඳගන්න පුළුවන්ද කියන එක. අපි කිව්වා බෑ, අපි තමයි අඳන්නේ. මෙහෙම බෑ. අවුරුද්දයි මාස 3යි මගේ ඉස්සරහා පිටට දරුවෙක් ගෙනල්ලා ඇඳුම් අඳලා පෙන්නුවා. කලිසම බිම දිගේ එළුවා. දරුවා වාඩි වුණා, කකුල් දෙක දාලා මෙතනට උස්සලා නැගිටලා කලිසම ඇඳගත්තා. පුදුම පෞරුෂයක් අම්මයි තාත්තයි දරුවගේ නිර්මාණය කරනවා. හරියට කලිසම කමිසය අඳ ගන්න බැරි යකින් අපි නව උත්පාදන සමාජයක් හදන්න හදනවා. ඒකයි මේ යන්නේ. එතකොට බට්ටික කන්න බැරි, වතුර ටික වීදුරු වල්ලා බොන්න බැරි ළමයින්ගෙන් ඉංජිනේරුව හදන්න පුළුවන්ද, නව උත්පාදකයෝ බිහි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ගැඹුරු ප්‍රශ්නයක්. ඔව්. එතකොට මේ අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ අවස්ථාවක් මේක. අපි හැමෝම නව උත්පාදන සමාජයක් තේරුම් ගන්න ඕනේ අවස්ථාවක් මේක. විශ්වවිද්‍යාලේ මම කල්වනා කරන පීඨයේ පීඨාධිපති වෙලා ඉන්න කාලේ අම්මයි තාත්තයි ආව මංගාවට. දරුවා එළි තව අවුරුද්දක් කල් දෙන්න සර් දරුවට. මං හෙව මොකටද කල් ගන්නෙ? දරුවත් එක්ක කතා කරන්න ඕනේ කල් දෙන්න. දරුවට කතා කරන්න බෑ. මං කිව්වා පාසලේදී කතා කරාද? දැන් තමයි කතා කරන්න බැරි වුණේ. ඉතින් මං කිව්වා දරුවගේ ගෙදර මම එන්නම් දරුවට කතා කරන්න කියලා. පහුවෙන්ද උදේ පාන්දර 6 වෙනකොට මං දරුවාගේ ගෙදර ගියාම දරුවට කතා කරන්න පුළුවන්. දරුවා එක ඉල්ලීමක් කරා මගෙන්, සර් අපේ අම්මට කරදර කරන්න එපා කියලා කියන්න පුළුවන්ද? මං ඒ තුනක් ගත්තා සර්. මට කොච්චරවත් මේ වෘත්තීය විභාග කරන්න කියලා ඒවායේ පඩි කිය කිය
අපේ අම්මා මට කරදර කරනවා සර්. මට පිස්සු හැදිලා ඉන්නේ. මට වසබොන්න හිතිලා තියෙන්නේ. සර්ට පින් සිද්ධ වෙයි. අපේ අම්මට කියන්න මට ඉන්න දෙන්න කියලා. මගේ දරුවා එක්කන් ආවා විශ්වවිද්‍යාලයට අතින් අල්ලගෙන. අම්මට කිව්වා කවදාවත් දරුවට මුකුත් කියන්න එපා කියලා. මෙච්චර උස මහත් වෙච්ච රැවුල ඕපු පුතෙක් හැදුවාම ආයේ ඒ පුතාට කියන්න එපා කියලා. මං අම්මගෙන් ඇහුවා උගත්කම. මං ඇහුවා තාත්තගෙන් උගත්කම. දරුවට ඉන්න දෙන්න කිව්වා. මේවයින් අපේ නවෝත්පාදන ඉවර වෙලා, දරුවොත් ඉවර වෙලා, සමාජෙත් ඉවර වෙලා, නිකම්ම නිකම් මුකුත් බැරි කණ්ඩායමක් අපි බිහි කරනවා. ඒගොල්ලෝ විද්‍යාවටත් බයයි. ඒගොල්ලෝ එක වෘතියක් විතරයි කැමති. ඒකට යන්න බැරි වෙච්ච දවසට අපිට එතනින් එහාට මේ රට ගෙනියන්න බෑ. එතකොට සමහර විශ්වවිද්‍යාල තියෙනවා විද්‍යාපීඨ වල ඉන්නේ භාගයයි. සමහර විශ්වවිද්‍යාල තියෙනවා විද්‍යාපීඨ වල ඉන්නේ තුන් කාලයි. එතකොට ඔක්කොම එකතු කරොත් තව විද්‍යාඥයෝ 2000කට විතර ඉඩ තියෙනවා. ඒ 2000 හසන්ත අපිට පුරව ගන්න විදිහක් නෑ අද. එතකොට මොකද්ද මේකට කරන්නේ? දරුවෝ එන්නේ නැත්තම් දරුවන්ට එපා කරලා විද්‍යාව. එතකොට විද්‍යාවත් නෑ අවසාන වශයෙන්, විද්‍යාඥයොත් නෑ. ඒ නිසා නව නිපයුම් කියන ඒවා, මේ වෘතිකයෝ කියන ඒවා ඇත්තටම අපිට හදන්න හරි අමාරු තැනකට අපේ සමාජය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට කවද හරි දවසක මේ රට හදනවා නම් අපේ තියෙන මේ වාද, අපේ මේ තියෙන පාට, අපේ මේ තියෙන ભેද, මේව ඔක්කොම පැත්තක දාලා එක අවුරුද්දක් අපි ඔක්කොම එකට හිතුවොත්, පන්තියේ ගුරුවරයාගේ ඉඳලා දෙමව්පියන්ගේ ඉඳලා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා දක්වා පාරතොටේ හැමෝම අපි හිතුවොත් මේ රටවල් ගොඩ එන එක ඒවා සාමාන්‍ය දේවල්. ඒ විදිහට තමයි අති දුෂ්කර දුප්පත් රටවල් අද සැප විඳින්නේ. එතකොට අපිට ඒ සැප විඳින තත්ත්වයට අපේ රට ගේන්න බැරි ඇයි? අපිට එකට හිතන්න බෑ. රෑ 12ට දුම්රිය දාවකින් 12ට ස්ට්‍රයික් නම් 12ට කෝච්චිය නවත්තලා බහිනවා අපේ රටේ. මොනවද හසන්ත නවෝත්පාදන ගැන කතා කරන්නේ? ඔක්කොටම ඉස්සලා මනුස්සකම උගන්වන්න එපාය. මනුස්සත්වයේ උගන්වන්නට ඕනේනේ අපේ සෑම වෘතිකයකටම. ඒ කියන්නේ ඉහළ ඉඳලා පහළට මේක කියලා දීලා මෙතනින් පස්සේ පාසල් හදාගෙන විශ්වවිද්‍යාලවලට ආවොත් ඇත්තටම අපි ලෑස්ති. මේ රටේ විද්‍යාඥයෝ ලෑස්ති. මෙතුමන්ලා ලෑස්ති. පැය 24 වැඩ කරන්න පුළුවන්. සෙනසුරාදා ඉරිදා වැඩ කරන්න පුළුවන්. මේ රටවල් ගොඩ ගේන එක ඇත්තටම මේ නවෝත්පාදන ගෙනල්ලා අර පැරණි ශ්‍රී විභූතිය ගේත හැකි. ඒක මං හිතන්නේ මේ 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 අරුමයක් කියලා. බැරිකමක් නැහැ. ටිකක් හිතලා බලන්න අපේ රට වගේ ලස්සන රටක් ලෝකේ තවත් තියෙනවද කියලා. ඒ අතින් ගත්තාම ලෝකේ පෝසත්ම රටක්. මේ හැමෝම රට රටවල ගියාය මාත් ඇතුළුව. අපි ලෝකේ රටවල් දැකපු අය හැටියට කියලා කියන්නේ කතා කරන්නේ. සිංහරාජය වගේ වනාන්තරයක් තියෙන, හික්කඩුව අරුගම්බේ වගේ ලස්සන මුහුදු තීරයක් තියෙන, අනුරාධපුර පුරන්නරුව වගේ වටිනා ඓතිහාසික උරුමයක් තියෙන, එකම භූමියක කුඩා භූමි ප්‍රමාණයක සීගිරිය වගේ විස්මිත නිර්මාණයක් තියෙන, උණුසුම සහ සිසිලස අතරත පෑ 3-4කින් ගමන් කරන්න පුළුවන්, හම්බන්තොට ඉඳලා නුවරඑළියට පෑ 3-4කින් යන්න පුළුවන්, එහෙම රටක් ලෝකෙ කොහෙවත් නැහැ. ඉතා කුඩා භූමි ප්‍රමාණයක තියෙනවා. චීනෙට ගියාමත් ওই ටික ඔක්කොම ඇති. හැබැයි යන්න ඕන දවස් ගානක් කෝච්චිය නැත්තම් ගුවන් යානාවල ඇමරිකා එක්සත් ජනපදයේත් ලොකු දේවල් තියෙනවා. හැබැයි ඒ ටික බලන්ඩ සෑහෙන දුර යන්න ඕන. මේ කුඩා භූමි ප්‍රමාණයක් තුල මොන තරම් දේවල් තියෙනවද? මෙච්චර ලස්සන මූදක් අලි ඇත්තු බලන්න ඕන නම් ඔන්න එහෙම, දිවියෝ කොටියෝ බලන්න ඕන නම් ඔන්න එහෙම, වලස්සු බලන්න ඕන නම් එන්න එහෙම. ඔය ටික ඔක්කොම තියෙනවා. ගංගා, ඇලදොල, මේ තරම් ලස්සන දිය ඇලි තියෙන රටක්, මෙච්චර ලස්සන ගංගා තියෙන රටක්, මේ එකම කුඩා භූමි ප්‍රමාණයක පෑකින් පෑ භාගකින් මේ විවිධත්වය ඔක්කොම දකින්න පුළුවන්. මෙහෙම පොහොසත් රටක් ලෝකෙ කොහෙවත් නැහැ. අපේ තියෙන බුද්ධි සම්පත, ඒකත් කොච්චර පොහොසත් බුද්ධි සම්පතක්ද කියලා කියවුණා. රත්නපුරේ මැණික් මතු වෙනවා වගේ තමයි. හැබැයි මේ මැණික් ටික උපදා ගන්න ඕනේ.
මැණික් තියෙනවා උපදා ගන්න ඕන ඒක අධ්‍යාපනයෙන් තමයි උපදා ගන්න ඕන කියලා මේ මහාචාර්යතුමායම නිතර කියනවා. ඒ ගැන තමයි අපි මේ කතා කරන්නේ. නවෝත්පාදන සමාජයක මූලික පදනම හැදෙන්නේ එතකොට. නැතුව නෙමෙයි. අර මහාචාර්යතුමා කිව්වා වගේ අපිට නැතිවාදම නෙමෙයි මේ කියන්නේ. තියෙනවා. අපි කොහොමද උපදාලා මතු කරලා ගන්න කියලයි අද මේ කතා කරන්නේ. මට